ලංකාවේ කොවිඩ් නැති වෙන නම් ඔයා මුහුදට පිළිවෙන්න ඕනි කියලා තමන් පිළිබඳව මුහුණු පොතේ පළ කරලා තිබුණු සටහනකට පිළිතුරු ලබා දෙමින් පවිත්‍රා වණියාරච්චි ඇමතිතුමිය නම් කිව්වේ ඇත්තටම එහෙම වෙනවා නම් මම මේ වෙලාවේ මුහුදට වුණත් පිළිවෙන්න සූදානම් කියලා. ඉතින් අපේ සෞඛ්‍ය ඇමතිතුමිය කියපු මේ කතාවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළේ නම් විවිධ කතා මතු වුණා අපිට දැක ගන්න පුළුවන්. ඒ අතර පානදුර පැත්තට මේ දවස්වල ගොඩාපු තල්මස්සුන්ගෙත් මේකත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ කියලා තමයි ඔවුන් තමන්ගේ සටහන් ඇතුළේ ලියලා තිබුණේ. කෙසේ වෙතත් පහුගිය දවස්වල මතුරුපු කුණ්ඩලීන ශක්තිය අඩංගු මුට්ටි වතුරට දානවා අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළ වෙලා තිබුණු සටහනක් අපි මේ විදියට උපුට ගන්න හිතුවා. මිත්‍යා විශ්වාස හෙලා දකින්න එපා. ඒ වයිනුත් යම් දැනුමක් ගත්ත හැකි. උදාහරණයක් විදියට දවසක් තරිඳු ගමනක් ගිහින් ගෙදරෙනකොට හොරු සෙට් එකක් ගෙට පැනලා සුද්දයක් දීලා. දැන් තරිඳු මොනවද කරන්නේ? ගෙදර CCTV තියෙනම් හොරාව හොයාගන්න පුළුවන්. CCTV නැත්තම් පොලිසිය ගෙන්නලා පරීක්ෂා කරන්න ඕනේ. ඇඟිලි සලකුණක්වත් හොයාගන්න. හොරාගේ මොකක් හරි දෙයක් දාලා ගිහින් තිබ්බොත් පොලිස් බල්ලෝ දෙන්නෙක් දාන්නත් පුළුවන්. ඒත් එකම වටපිට අයගෙනුත් අහන්න පුළුවන් මේම මේම හොරෙක් යනවා දැක්කද කියලා. හැබැයි ඒවා එකක්වත් කරගන්න බැරි වුණොත් ඒ බැරිම වුණොත් තරිඳු යනවා දේවාලෙකට. ඉතින් තරිඳු දේවාලෙකට යනවා දැක්කොත් ඔහෙලා දැනගන්න ඕනි තරිඳුට හොඳම එකෙන් කෙල වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පවිත්‍රා වණ්‍යාරච්චි අපේ ඇමතිතුමියගේ මුට්ටිය ගැනත් එච්චර තමයි. හිත හදාගෙන ඕන දෙයකට මූණ දෙමු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතරම වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඕ ලෙවල් වැඩ හතරවත් පාස් නැති අය අද වෛද්‍යවරු වෙලා ඉන්නවා කියලා තමයි මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. ඔබතුමී ඉදිරිපත් කරලා තිබෙනවා අවම මට්ටම C2S1 කියලා. ඒතර මගේ යෝජනාව තියෙන එක නෙවෙයි. මම හිතනවා ඊට වඩා යෝග්‍ය. මොකද C2S1ට වෛද්‍ය පීඨයට ගිහිල්ලා තියෙන මීට පෙර 2005 කිලිනොච්චිය දරුවේ. ඒ අරනකොට කිසිදු දරුවේ C2S1ට එතනින් පස්සේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙලා නැහැ. එහෙමනම් අපි ඒක ෆික්ස් කරනවා වෙනුවට C2S1 ලෙස ස්ථාවර එකක් තියනවා වෙනුවට වසරෙන් වසර ගිය වසරේ ලබා ගන්නාලද ප්‍රතිපලය 90 මේ වසරේ තීන්දුව කිරීමේකට එන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. එහෙම නැතුව C2S1කට අවසන් වශයෙන් ගිහිලා තියෙන්නේ 2005. ගරු රාජිත ඇමතිතුමා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු ගැසට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න අද තමයි අපිට පුළුවන් උනේ. මේක මම කියන්නේ දීර්ඝ කාලයක් නෑ. මා කියන්නේ දීර්ඝ කාලයක් අදින්න කියන එක නෙවෙයි. වෛද්‍ය විද්‍යාලවල යන ළමයින්ටත් ලොකු අසාධාරණයකුත් වෙනවා මේ ප්‍රශ්නයත් එක්ක. ඉතින් කොත්තනක හරි වෛද්‍ය විද්‍යාවේ ප්‍රමිතියක් එන්නේ නැහැ. දැන් නෑ මම ආරංචි මාර්ග තියෙන්නේ වැඩ හතර වැඩ තුන පාස් නැති ළමයිනුත් ඉන්නවා දැන් වෛද්‍ය මේ වෛද්‍යවරු විදියට විභාගෙට පෙනීන. කොයි වෙලේක හරි මේ ප්‍රමිතිය එන්නේ නැහැ. නෑ මම කියන්නේ ගරු කතානායක තුමනි මගේ ඉල්ලීම තිබුණේ අපට මේක යම් සාකච්ඡාවක් කරගැනීමේ අවස්ථාවක් තියෙන්න ඕන කියන සාධාරණ ඉල්ලීමක්. ඉන්නේ ගැසට් නිවේදනයක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අපට විනාඩි දෙක තුනක් කතාවක් ලැබෙනවට වඩා මේක තමයි අපිට තියෙන අදහස්. ඔබතුමියගේ අදහස් මොනවද? වෙනස් අරමුණ මොකද්ද? එහෙම නේද මේ මේකේ නීති අපි සම්පාදනය කරන්න ඕනකම තියෙන්නේ. එහෙම නැතුව මේකේ නීති සම්පාදනය කළ යුතුද අපි? පක්ෂනායක රැස්වීමේදී නේද සර් 10යි 12යි කියන වෙලාව දාලා එකතු සාකච්ඡාවකින් අනතුරුව මේක අද ඡන්ද විමසනවද නැද්ද කියලා තීරණයක් ගමු කියලා. එහෙම එකඟතාවයකට ඇවිල්ලා තියෙන මේ සභාව. ඒකයි මම කියන්නේ. ගරු මන්ත්‍රීතුමා මේක පරක්කු වෙන්න මේ උපාධි පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම සම්බන්ධයෙන් උත් ගැටලුවක් තියෙනවා. ඒතර තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කාරණයක් හින්දා මැතිතුමා මේක දැන් අවුරුදු ගානක් තිස්සේ මිනිමම් ක්වොලිෆිකේෂන් එක අපිට පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න බැරුවා. ඉතින් අඩු ලකුණු ගත්ත වැඩ අඩු ගානේ ඕ ලෙවල් පාස් වෙච්ච නැති ළමයිනුත් දොස්තරවරු විදියට දැන් එළියට එනවා. උසස් පෙළ වැඩ හතර තුනම ෆේල් වෙච්ච ළමයිනුත් එනවා. මේක කොතනක හරි අපි නතර කරගන්න ඕනේ. අපේ රටේ C2S1 2005 වුණේ මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයක් අපිට වෛද්‍ය ශිෂ්‍යව පුහුණු කරන්න ස්ථාන නැහැ.
ඒක හින්දායි තියෙන්නේ නැතුව මේක මේ මේ මේක මේ 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 මේක තමයි හරි අගේ හින්දා නෙවෙයි සී දෙකයි එස් එකට එස් එක ගත්තේ මේ සියලුම පීඨවල මුළු පීඨ කතා කරලා ඔක්කොම සියලුම මහාචාර්යවරු කතා කරලා සියලු කට්ටිය එකඟ වෙලා මේක ගත්ත තීන්දුවක් ඒ තීන්දුව ගත්තේ මම කියන්නේ නැහැ දැන් එක එක අවුරුද්දට දාන්න ගියොත් ඒ කියන්නේ දැන් මෙහෙ ඉගෙන ගන්න බැරි මිනිස්සු මෙහෙ මෙහෙ වෛද්‍ය පීඨයකට සුසුකම් ලබන සියලුම කට්ටියට වෛද්‍ය පීඨයට යන්න බෑ ඉතින් එතකොට පිටරට යනවා එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න දෙන්නේ නැහැ හැබැයි කියනවා පිටරට ගිහිලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් එන්න කියලා එතකොට පුද්ගලික ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ගිහිලා හරි දරුවෙකුට වෛද්‍ය විද්‍යාව අදාරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ මීට වඩා ඉහළ දැම්මොත් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට සතියට දින දෙකක් වෙළඳසැල් විවෘත කරන ලෙස කොරෝනා මර්ධනකාර සාධක බලකායගෙන තිබූ තීරණය බැසිල් රාජපක්ෂ මහතා විසින් අවලංගු කර තිබෙනවා. පහුගිය ඔක්තෝබර් 29 වෙනිදා නිවේදනය කර සිටියේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට පස්වරු 10 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් විවෘතව තබන බවයි. නමුත් එමගින් ජනතාව ඒක රාශී වන බවත් ඉන් COVID-19 පැතිරීමේ අවදානමක් ඇති නිසා මින් ඉදිරියට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල යලි වෙළඳසල් විවෘත වන්නේ නැති බවට කොරෝනා පැතිරීම අවම කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ප්‍රකාශ කර තිබුණා.